කියලා පිළිගන්න ඔබ සිළු දිනාම සිංහල හෙල්ත් YouTube channel එකට අපේ channel එක ඔබ තවම subscribe කරලා නැත්නම් දිනපතාම videos නරඹන්න video එකට පහලින් තියෙන රතු පාට button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි දාන videos ඔබ ළඟට ඉක්මනටම ගෙන්න ගන්න button එක එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අද අපි කතා කරන්නේ lucky plant සම්බන්ධයෙන්. Lucky plant ලෙස මෙරට ප්‍රචලිත Sandcyber gem ශාකයේ ඉතා විෂ සහිත සහ පිළිකාකාරක ශාකයක් ලෙස හැඳින්වීමක් මෑතක සිට ඇති බව අපි සැවම දන්නවා. ඉතා අලංකාර ශාකයක් වන මේන් අද්භූත වාසනාවක් ගෙනෙනවා කියලා විශ්වාසයකුත් තිබෙනවා. ඇත්තටම මොකක්ද මේ ගහ? නැගෙනහිර අප්‍රිකාව නිජබිම වුණු මේ ශාකයට ගෘහස්ථ අලංකරණ ශාකයක් විදිහට නැත්තං ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට වාණිජ වටිනාකමක් පසුකාලීනව ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඉතා අඩු ජල සැපියොමකින් සහ අඩු ආලෝකයකින් නොවද අලංකාර හරිත පැහැයෙන් බැබලීමට මේ ශාකයට හැකිවීම. මෙහි අර්ථාපල්ලලයක් වැනි මූලාකන්දයට මාස 4ක් පමණ නොමැරී ඉන්න හැකි බව කියවෙනවා. ඒ වගේම බටහිර විශ්වවිද්‍යාලයකින් කරපු පර්යේෂණයකින් හෙළි වුණා මේ ශාකයට වාතය පිරිසුදු කිරීමේ විශ්මිත හැකියාවක් තිබෙන බව. ඔවුන් ඔප්පු කළා මිනිසාට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග නැත්තම් බෙන්සීන්, ටොලුයින්, එතිල් බෙන්සීන් වැනි කාබනික සංයෝග උරා ගැනීමට සහ වාතයේ දුගත නැති කිරීමට මෙම ශාකයට හැකි බව. ඇත්තටම මොකක්ද මේ විස සම්බන්ධ කතාව? මෙම ශාකයේ තවත් බොහෝ ශාකවලත් කැල්සියම් ඔක්සලේට් නම් සංඝටකය අඩංගුයි. ගසේ මුලේ, කඳේ සහ පත්‍රවල මේවා දක්නට තිබෙනවා. කැල්සියම් ඔක්සලේට් කියන්නේ ඉතා තියුණු ඉන්දිකටු තුඩු වැනි උල් ඇති ඇසට නොපෙනෙන තරම් කුඩා වැලි කැටි වැනි ද්‍රව්‍යයක්. කැල්සියම් ඔක්සලේට් ක්‍රිස්ටල්ස් කියලා අපි ඒවා හඳුන්වනවා. මෙම ඔක්සලේට් අංශු අඩංගු වන ශාක කොටස් තදින් සැපීම, නොදු සම ඇති කුඩා දරුවන් වැනි අය පොඩි කිරීම නිසා ඇස්මත තැවරීමෙන් තමයි හානිය සිදුවන්නේ. නමුත් එම හානි මරණීය වන්නේ නැහැ. සිදුවන්නේ මෙම කුඩා ඔක්සලේට් අංශුවල තියෙන උල්මගින් ස්ථානීය වශයෙන් සිදුවන ඇසට නොපෙනෙන කුඩා තුවාල ඇතිවීම නැත්නම් ලෝකල් ට්‍රෝමා ඇතිවීම. එවිට තොල්, කම්මුලේ ඇතුල් පැත්ත, දිව, සිනුදු සම ඇති ප්‍රදේශවල සහ ඇස්වල ශ්ලේෂ්මල පටලේ රතුවීම සහ ඉදිමීම සිදුවෙනවා. ශාක කොටස තදින් නිස්පර්ශ වූ ස්ථානයේ අනුව මේ වෙනස් වෙනවා. කැසීමක් ඇතිවෙන්නටත් පුළුවන්. නමුත් මෙම ඉදිමීම සහ රතුවීම බොහෝ විට ප්‍රතිකාරයක් නැතිවම පැය කිහිපයකින් සුව වෙන දෙයක්. නැත්තම් ඉතා සුළු ප්‍රතිකාරයකින් සුව වෙනවා. ඉතාමත්ම කලාතුරකින් තමයි උගුර සහ ස්වරාලය පෙදෙස ඉදිමුණොත් හුස්ම ගැනීමේ අපහසුතාව එන්නටත් පුළුවන්. එවිට රෝහල් ගතවීම අත්‍යවශ්‍යයි. නමුත් ඉතා අවධාරණයෙන් කියන්න ඕනි දේ තමයි එවැනි තත්ත්වයන් ඉතාමත්ම කලාතුරකින් වෙන දෙයක් නැත්තම් ඉතාමත්ම විරල දෙයක්. මෙම ඉහතකී කැල්සියම් ඔක්සලේට් අඩංගු වන්නේ ලකි ප්ලාන්ට් ශාකයේ පමණක් නෙවෙයි. දශක ගණනක සිට මෙරට ප්‍රචලිත ඇන්තූරියම් වලත් ඒ අඩංගුයි. ඊට අමතරව ඇන්තූරියම් වර්ගයේ වෙනත් විසිතුරු ශාක බොහෝමයක මෙම ඔක්සලේට් අඩංගුයි. මෙරට ප්‍රසිද්ධ ශාක කිහිපයකම ඔක්සලේට් අඩංගු වෙනවා. කෙටියෙන් කියනවා නම් ඇන්තූරියම් වලට සමාන මල් ඇති බහුතරයක් ශාකවල ඔක්සලේට් අංශු තිබෙනවා. 2007 වසරේදී ඇමරිකානු විෂවේදී සංගමය නැත්තං ඇමරිකන් පොයිෂන් ඇසෝසිේෂන් මෙම ශාකය ආශ්‍රිත ඔක්ෂලේට් විසවීම ගැන කළ අධ්‍යනයකට අනුව එම වසරේ වාර්තාව රෝගීන් 1145කට ප්‍රතිකාර නැතුව සොවී තිබුණා. 81 දෙනෙක්ට සුළු ප්‍රතිකාර දී තිබුණා. 3 දෙනෙක්ට රෝහල් ගතවීමට පවා සිදු වුණා. නමුත් කිසිදු මරණයක් වාර්තා වුණේ නැහැ. වැදගත්ම දෙයක් තමයි මෙම ශාක ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව. බොහෝ විට අවුරුදු 5ට අඩු දරුවන්ගේ තමයි ඉදිමීම සහ රතුවීම හටගන්නේ. ඒ ඔවුන්ගේ සම ඉතා සීනිඳු නිසා. මෙවැනි ශාක කොටස් සමග අනවශ්‍ය ස්පර්ශයක් සිදු වී ඇත්නම් ශාක කොටස් තැලීම, පොඩිවීම හෝ සැපීම ආදිය ප්‍රථමයෙන් මෙම ප්‍රදේශ ජලයෙන් සොඳින් සෝදා හැරීම පමණක්ම ප්‍රමාණවත් වන ප්‍රතිකාරයක්. සේදීමේදී ඇලුණු ශාක කොටස් ඉවත්වන ලෙස ගලා යන ජලයෙන් සෝදනවා නම් වඩාත්ම හොඳයි. සුළු වශයෙන් නැතිවන රතුවීම් සහ ඉදිමීම් වලට අයිස් වතුර හෝ ආවරණය කළ අයිස් කැට මගින් සම්බාහනය හොඳ ප්‍රතිකාරයක්. කල්පවතින ඉදිමුම ඇත්තම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාමත්ම සුදුසුයි.
මේ අපි කලින් කතා කරපු කැල්සියම් ඔක්සලේට් අණු මිනිසාගේ සහ සතුන්ගේ මුත්‍රාවල පවා අඩංගු වෙනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. අද අපේ මාතෘකාව සඳහා පාදක වූ මෙම ලකී ප්ලාන් ශාකය මලාවි සහ ටැන්සානියා යන රටවල දේශීය ඖෂධයක් ලෙස පවා භාවිතා කරන ශාකයක්. එබැවින් මෙම ශාක විෂ බවක් හෝ පිළිකාකාරක බවක් මෙතෙක් සොයාගෙන නැහැ. ඒ වගේම පෙරකී ස්ථානයේ සංකූලතා පමණක් ඇති කරන බවත් කියන්න ඕනි. අවසාන වශයෙන් කියුත්ත නම් කරුණු නිසි පරිදි නොසොයා තනකොළ ගසක් හෝ විනාශ කිරීම නම් ඉතාමත්ම අනුවණ ක්‍රියාවක්. මේ වගේම ඔබේ දෛනික ජීවිතයේ නිරෝගිමත්ම ගත කරන්න අවශ්‍ය බොහෝ දේවල් දැනගන්න වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට බටන් එක ඔබලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් කෙන්ට දැනගන්න like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඔබට නිරෝගිමත් සුබම සුබ දවසක්.